කුරුණෑගල රෝහලට පැමිණි දෙදෙනෙකු වෛද්‍යවරයෙකුට පහර දුන් බවට චෝදනා කරමින් පසුගිය 24 වෙනිදා වැඩ වර්ජනයක නිරත වුණු කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය එදින රෝහල ඉදිරිපිටට පැමිණ කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවකද නිරත වුණා. මෙහිදී ඔවුන් මාර්ගයේ ගමන්ගත් සියලු වාහනවලට මග අවහිර කර තිබුණේ මෙලෙසින්. එෙහිදී මාර්ගයේ ගමන් ගැනීමට පැමිණි පිරිස රෝහල් සේවකයන් අතර උණුසුම්කාරී තත්වයක්ද හටගත්තා. අපි කීය කරවා ගන්නද නැති කරනවා. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 10 තීර පමණ රෝහලේ රාජකාරී දෙමින් සිට වෛද්‍යවරයෙකුට පහර දීම සිද්ධ වුණා පිටින් පැමිණි පුජ්‍යලින් දෙදෙනෙක් විසින් හැමෝම කියන්නේ අපි ආරක්ෂාවට ප්‍රශ්නයක් මේ කියලා රෝහල් භූමිය ඇතුලේ මෙම් පහර දීම කෙසේ වෙතත් මේ සිද්ධියට මුල් වී තිබෙන්නේ රෝහල් වෛද්‍යවරියක විසින් අඹුසැමි යුවලක් අනතුරට ලක් කර කුරුණෑගල රෝහල තුලට පලා යාමෙන් අනතුරුව එය සොයා බැලීමට ගිය පුද්ගලයෙකු සමග ඇති වූ ආරවුලක් බව අනතුරටපත් වූ කාන්තාව පවසනවා. ඇය පවසන්නේ තුවාල ලැබූ තම සැමියා සහ තමන් කුරුණෑගල රෝහලට ඇතුළත් වූ පසු වෛද්‍යවරුන් පැමිණ තමන් තර්ජනය කළ බවයි. ඇය කුරුණෑගල ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තිදරුමවක්. ඔහුගේ ජනවාරි 19 වෙනිදා රෑ 10ට විතර මායි මගේ මහත්තයයි කුරුණෑගල හොස්පිටල් එක ළඟින් බයික් එක යනකොට කායකක් වැරදි පැත්තෙන් ඇවිල්ලා අපිව හප්පගෙන ගියා. අපි දෙන්නම තුවාල වෙලා වැටලා ඉඳෙද්දි අපි කෑගෙව අපේ හොස්පිටල් ගෙනියන්න කියලා. ඒත් ඒ ඩොක්ටර් අපිව හොස්පිටල් ගෙනියන්න නැතුව කුරුණෑගල හොස්පිටල් එකට ඇතුළට කායක අරන් ගිහලා හැංගුණා. ඒ ලේඩි ඩොක්ටර් කෙනෙක් මම ඇක්සිඩන්ට් එකක් සිද්ධ වෙච්ච කතාව මෙතන කවුරුත් කතා කරන්නේ නැහැ. එයා ඒ ලේඩි ඩොක්ටර් අපිව හප්පලා ගියපු එක ගැන කවුරුත් කියන්නේ නැහැ. මේ මරයන් පිරිසක් පහර දුන්න කෙනෙක් කියන්නේ ඇත්තටම මරයන් පිරිසක් නෙමෙයි. මම රජයේ රැකියාවක් කරන කෙනෙක්. මගේ මහත්තයාගේ මාලි රජයේ රැකියාවක් කරන කෙනෙක්. එහෙම ડોක්ටර්ස්ලට පහර දෙන්න තරම් එහෙම පහත් තත්ත්වයකට වැටිච්ච එහෙම මැරිය පිරිසක් නෙමෙයි මේ ડોක්ටර්ස්ලා කියන විදිහට. අපි සාමාන්‍ය විදිහට වැදගත් විදිහට ජීවත් වෙච්ච මිනිස්සු. දැන් මේ සෝවාට වෙච්ච අනුතුරු සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වීමක් වෙලා නැද්ද මේ වෙනකම්? මේ මගෙන් කට උත්තරයක් ගත්ත විතරයි. ඒ අරෙන්න මේකට මෙහෙම මෙහෙම කියලා මට මුකුත් එහෙම දැනුම් දීමක් වෙලා නැහැ. ඒ ડોක්ටර්වත් අද වෙනකම් මාත් එක්ක මේ ගැන මොකද කරන්න කියලාත් කතා කරලා නැහැ. මේ අතර කුරුණෑගල පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ පහර දීමේ සිද්ධිය ගැන මෙන්ම අදාළ රියානතුර සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බවයි.